උදාහරණාංක දෙක. මේ තින් අපි දෙවැනි උදාහරණය. පෙළි හතරයි. හැබැයි මේක ගොඩ දෙනකුට කරගන්න ටිකක් අමාරුයි. හරි? මොකද මේක පොඩි ඔයගොල්ලෝ තාම මං හිතන්නේ දන්නේ නැති දෙයක් තියෙනවා. හරි? මම මේක කොලයට ගන්නම්. අපි කොලයට අරගෙන කොලේ හදලා අවුට්පුට් එක අරගෙන බලමු පයි චාම් එක කියන එකද එන්නේ කියලා. හරි. අපි දැන් ආව ඔන්න කොලේට. මෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එක. තියෙන්නේ මේකේ න අවුට්පුට් එක කියන්න තමයි. හරි, අපි බලමු කොහොමද කරන්න කියලා. x කියලා දීලා තියෙනවා string එකක් spam spaam. දැන් ඔන්න while loop එක පටන් ගන්නවා. while x, මේ මොකද්ද මේ condition එක? හරි, දැන් කියයි මේක වැරදිනේ කියලා. කොහොම මෙතන condition එකක් නැහැ නේ කියයි. නැහැ, මේක condition එකක් තමයි. හරි, මේ වගේ එකක් දාන්න පුළුවන්. දැන් හයි මේක ඉතින් variable එකක් නේ, x කියන එක කොහොමද condition එකක් වෙන්නේ කියලා. මේක x කියලා කියන්නේ x කියන වේරියබල් එකට අගයක් තිබෙන තුරු. ඒ කියන්නේ x is until x is not null. මම මේක කමෙන්ට් එකක් හැටියට ලියන්නම්. until x is not null. ඒ කියන්නේ x ට අගයක් තිබෙන තුරු. හරි? ඒ කියන්නේ x x ගේ මොකුත් තිබ්බේ නැත්නම් ඇතුලේ හිස්නම් එහෙනම් කන්ඩිෂන් එක ෆෝල්ස්, එළියට යනවා. හරි, අපි බලමු එහෙනම් මොකද මේක වෙන්නේ කියලා. හරි, කන්ඩිෂන් එක දැන් තේරෙනවානේ. until x is not null, ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙනකම්. ඒ කියන්නේ x x සමානයි අන්නහොම වෙනකම්. හරි, මේක තමයි කන්ඩිෂන් එක. මේක නොවෙන තාක්කල්, හරි, ඒ කියන්නේ x කියන එක හිස් වෙන්නේ නැති තාක්කල් මේක දුවන්න කියලා කියන්නේ. x කියන එක හිස් වුනච ගමන්, ඒ කියන්නේ මෙන්න මේ වගේ වෙච්ච ගමන් කෙලින්ම එළියට යනවා. හරි, දැන් අපිට x වල තියෙන ස්පෑම් කියලා අකුරු හතර ඇතුළට ගියා. x ව print කරා. එහෙනම් output එක එන්නේ ඉස්සලාම spam. හරිද? ඊට පස්සේ මොකද මේ කරලා තියෙන්නේ? x සමානයි x ගේ මොකද්ද මේ කරලා තියෙන්නේ? string එක කඩලානේ. මතක ඇතිද මේවා මුල් වීඩියෝ වල මම කරා. හරි, string list එහෙම කරද්දි කෑලි කඩලා. මේ තියෙන්නේ index එකේ පළවෙනි එකෙන් පටන් ගන්න අන්තිම එක වෙනකන් කරන්න කියලා. එතකොට string එක index එක මොකද්ද? list එක වගේම බිංදුව 1 2 3. එහෙනම් x කියලා කියන්නේ දැන් 1 ඉඳන් අන්තිම වෙනකල්. 1 කියන්නේ p p a m. දැන් x spam නෙමෙයි, spam වුණා. හරි, රයිට්. එහෙනම් මම මේක ඊතල ගහගෙන යන්නම්. මෙතනින් ගියා මෙතෙන්ට. දැන් මෙතනින් x spam වුණා. spam වෙලා කෙලීමාම මෙතෙන්. හරිද? දැන් මෙතන x ඉන්නේ. දැන් spam නෙවෙයි, spam. s අකුර නැති වුණා. ඇයි ඒ? මේක නිසා. හරි? මේක නිසා s අකුර නැති වුණා. දැන් ආපහු ඇතුළට ගියා. condition එක තාම true නේ. තම නල් නෙවෙයි, පෑම් කියලා අකුරු තුනක් හරි තියෙනවනේ මේක. ඔන්න ඇතුළට ගියා. ඇතුළට ගියා print x. දැන් මෙතන print එන්නේ පෑම්. හරිද? මෙතෙන් ආවා. දැන් x සමානයි x ගේ මේක. එතකොට කට්ටිය තාම හිතයි ආහෙනම් පෑම් තමයි නෑ. දැන් x කියන්නේ මෙයා. හරි? x වෙනස් වුණානේ මෙතන. එතකොට spam එක පෑම් වෙලා x එක x ට assign වුණා. එහෙනම් දැන් මෙයාගේ පළවෙනි එකේ ඉඳන් අන්තිම එක වෙනකම්. ඒ කියන්නේ මෙයාගේ index එක දැන් බිංදුව 1 2. මම යටින් ලිව්වේ පේන්නේ නැති හින්දා උඩින් ලිව්වොත්. එහෙනම් එකේ ඉඳන් අන්තිම වෙනකම් කියන්නේ AM. එහෙනම් දැන් x spam නෙවෙයි AM. එහෙම කරගෙන මෙයා ආපහු while එකේ මුලට ගියා. දැන් එනවා AM not null නේ. එහෙනම් ඇතුළට ගියා print x. ඒ කියන්නේ මෙතන AM මම යාම කරන්න. හරි, දැන් ඉන්නේ AM. ඊට පස්සේ ඔන්න ඊළඟ එයාත් එකේ ඉඳන් අන්තිමට ගැලෙව්වා. ඒ කියන්නේ මෙයා බිංදුවයි මෙයා එකයි. එහෙනම් M. එහෙනම් මෙතෙන් ආවා while එකෙන්. x කියන්නේ දැන් M. ඇතුළට ගියා print කරා M. හරි, x සමානයි එකේ ඉඳන් බිංදුව. දැන් මෙතන එකක් නැහැනේ, මෙතන තියෙන බිංදුව විතරනේ. එහෙනම් x කියන්නේ null. මෙන්න මෙයා x සමානයි null වෙනවා. එහෙනම් මෙතෙන් ආවා. දැන් condition එක false. එහෙනම් මෙයා loop එකෙන් exit වෙනවා.
යට මුකුත් නැති හින්ද එතනින් ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. එහෙනම් අපේ අවුට්පුට් එක එන්නේ ස්පෑම් පෑම් ඈම් ඈම්. හරි, මෙතන ගොඩක් වැදගත් දෙයක් මේ පොඩි පෙළි හතර. මං දැම්මෙත් මේක විශේෂම හින්ද එකක් මෙන්න මෙහෙම වේරියබ කන්ඩිෂන් දාන්න කොන්දේසි දාන්න පුළුවන් කියලා කියන්න. අනික් කරන්නේ තමයි මෙන්න මේ පරණේව මතක් වෙන්න. හරි, ඉතින් මෙන්න මේක තමයි මේ ගාන ඉගෙන ගන්න තියෙන විශේෂම දේ. වයිල් එක්ස් කියලා දැම්මොත් ඒ කියන්නේ until x is not null. හරි, එතකන් ලූප් එක රන් වෙන්න ඕනේ කියන එක තමයි කන්ඩිෂන් එක. හරි, අපි බලමු දැන් පයිචාම් එකට ගිහිල්ලා මේක අපිට අවුට්පුට් එක මේ අවුට්පුට් එක එනවාද කියලා රන් කරලා බලමු. හරි, මෙතන අපේ හිතපු කොලේදී ආපු අවුට්පුට් එකම තමයි. හරි, එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන x කියන එක මෙතන ප්‍රශ්නයක් නම් අපි බලමු මේක x not equal not equal මෙහෙම දාත්. හරි, ඒත් එකමනේ වෙන්න ඕනේ null නේ. හරි, ඒත් සේම් අවුට්පුට්. හරි, කියන්නේ ඒ දෙකම එකයි. ඒ කියන්නේ මේක කියන්නේ means x until x is not null. හරි, x is sorry x is oh means until අയ്യോ until x is not null. හරි, until තරෝගම තමයි නිකන් මේ දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේක දාන්න පුළුවන් x not equal මෙන්න මෙහෙම. හරි, මේකත් එකයි මෙන්න මෙහෙම දැම්මත් එකයි. මේ x කියන එක මෙන්න මේ විදිහට දාලා තමයි තියෙන්නේ. එහෙම දාන්නේ නැහැ ගොඩක් කලට් ප්‍රෝග්‍රෑම් වල නිකම් x කියලා දාන්න පුළුවන් Python වල. හරි, Python වල අනෙක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල පොඩ්ඩ වෙනස්. ඉතින් මම හිතනවා මේක හොඳ උදාහරණයක්. ප්‍රැක්ටිස් කරලා බලන්න. ඩෙෆිනිට්ලි ප්‍රශ්න තියෙයි අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, නැත්නම් ඊමේල් එකක් එවන්න. මම ඒකට රිප්ලයි එකක් දාන්නම් ඕගොල්ලන්ට වරද්දගත්තේ කොතනද කියලා. හරි, අපි බලමු ඊළඟ වීඩියෝ එකේ තව උදාහරණයක්.